ස්වාමීන් වහන්ස මේ ප්‍රශ්නය අපිට සිරස් FM පන්සිල් මලුව අහගෙන ඉන්න කෙනෙක් යොමු කරන ලද ප්‍රශ්නයක්. පෙර සංසාරේ තමන්ගේ ස්වාමියා වෙච්ච පුද්ගලයා මේ භවයේදී තමන්ට කරදර කරන බවට මෙය ප්‍රශ්නයක් හැටියට විමසනවා. මෙවැනි අවස්ථාවන් ස්වාමීන් වහන්ස අපට ධර්මයේ මුණ ගැහෙනවද? මෙහෙමයි නෝනා, ධර්මයේදී මුණ ගැහින්නේ නැහැ කියලා අපිට කියන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා රහතන් වහන්සේ නමක් හිටියා. ඒ රහතන් වහන්සේ මහපාරේ ගමන් කරනකොට ඕනෑම කෙනෙකුට පේනවා උන්වහන්සේ පිටිපස්සේ කාන්තාවක් ගමන් කරනවා කියලා. නමුත් සැබෑවින්ම උන්වහන්සේ පිටිපස්සේ කාන්තාවක් ගමන් කරන්නේ නැහැ. නමුත් මේ ප්‍රශ්නය නිසා මුළු ගම්මානෙම මිනිස්සු එක්තරා අවස්ථාවක් කැළඹෙනවා. කැළඹිලා මේ කොසල් රජතුරවන්ට පවා කියලා කොසල් රජතුරව පවා මේක සොයන්න එනවා. නමුත් කොසල් රජතුරවන්ටත් කාන්තාවක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. පස්සේ තමයි මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේට සැලකලාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ස්වාමීන් වහන්සේ පෙර ජීවිතයක කාන්තාවකට කළා වූ යම් වැරද්දක් හේතුවෙන් මේක උන්වහන්සේ පසුපස එන අකුසල් විපාකයක් කියලා. ඒතර උන්වහන්සේ පිටිපස්සේ නොවන අවංකම කාන්තාවක් ආවෙ නැහැ. නමුත් අර අකුසලයේ නිසා අර දකින මිනිස්සෙන්ට කාන්තාවක් එනවායි කියන කාරණේ දැනෙනවා. ඒ හේතුව නිසා අර ස්වාමීන් වහන්සේ පීඩාවට පත් කරන. ඒතකොට ඒ අකුසලයේ විපාකයෙන් කුමක් නිසාද ස්වාමීන් වහන්සේව පීඩාවට පත් කරන්නේ? නමුත් උන්වහන්සේ පීඩාවට පත් උනේ නැහැ. මොකද ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ගෙන් තොර උන්වහන්සේ ජීවත් වෙන රහතන් වහන්සේ කෙනෙක් නිසා. ඒ නිසා නෝනා මෙවැනි දේවල් ධර්මානුකූලව ප්‍රතික්ෂේප කරන්න අපිට බෑ. ඒ කියන්නේ අතීතයේ වුණා වූ දේවල් වලට අදාළව මේ ජීවිතේ දැනීම් සකස් වෙන්න පුළුවන්. එකක්. අනිත් එක නිරතුරුවම අපි යමක්ද වඩන්නේ. ඒ වඩන දෙයට අදාළව අපේ හිත වැඩිලා යනවා. ඒක ධර්මතාවය. යමෙක් ද්වේෂයේ නිරතුරුව වඩනවා නම් ද්වේෂයට අදාළවම තමයි හිත ඇදිලා යන්නේ. යමෙක් මෛත්‍රිය වඩනවා නම් මෛත්‍රියට අදාළවම තමයි හිත ඇදිලා යන්නේ. තේනවද? ඒ වගේ කුමක්ද අපි වඩන්නේ? ඒ වඩන දෙයට අදාළව නිරතුරුව හිත ඇදිලා යනවා නෝනා. මේ කාරණය ගිහි පින්වතුන්ලාට ගොඩාක් වටිනවා. ඒ නිසා ගිහි පින්වතුන්ලා වුණත් සීලයක් තුල ජීවත් වෙනවා නම්, දානය තුල ජීවත් වෙනවා නම්, මෛත්‍රිය තුල ජීවත් වෙනවා නම්, පින්කම් තුල ජීවත් වෙනවා නම්, සද්ධාව තුල ජීවත් වෙනවා නම්, මේ සෑම දෙයක්ම නොවන නිරතුරුවම ජීවිතෙන් වඩන්න ඕනේ. එකතු කරගන්න ඕනේ. එහෙම නැතුව මාසෙකට එක දවසක් සිල් සමාදන් වුණායි කියන කාරණයෙන්, එහෙම නැත්නම් අවුරුද්දට දෙපාරක් දන් දුන්නායි කියන කාරණයෙන්, දවසට එක පාරක් මෙස්සිත වැඩුවායි කියන කාරණේ මේක වැඩිලා යන්නේ නැහැ. ඒතකොට දවසට එක පාරක් මෙස්සිත වැඩුවා කියන්නේ මුළු දවසම ඊළඟට අපි පංච නිවන තුල ඉන්නවා. එනිසා නිරේතුරුව වඩන පැත්ත වැඩිලා යනවා. එනිසා නිරේතුරුව දානය වේවා, සීලය වේවා, මෛත්‍රිය වේවා, මේ සෑම දෙයක්ම නොනා නිතර 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 ජීවිතය තුලින් වඩලා පුරුදු වෙනවා. ඒතරේ වැඩිම තුල ඒ යහපත් දේ විපාකට එනවා. අයහපත් දේ අයහපත් ආකාරයෙන් විපාකට එනවා. මට මතකයි එක්තරා මහත්යෙක් මං කුටියක ඉන්නකොටම නෝනා ඒ මහත්ය කිලෝමීටර් 10ක් විතර ඈත ඉන්නේ. මම දන්නවා. නමුත් ඒ මහත්ය හැමදාම ගිලන්පස එකක් අවසට අරගෙන එනවා. නමුත් එයා දන්නවා හැමදාම මට ගමේ කවුරු හරි ගිලන්පස ගේනවා කියන කාරණේ දන්නවා. නමුත් මේ මහත්තයා කිලෝමීටර් 10ක් විතර ඈත ඉඳන් හැමදාම මං මාසෙකමාරක් වගේ ඒ කුටියේ හිටිය හැමදාම ගිලන්පස එක අරන් එනවා. මම එපාගෙන අනේ මහත්තයා මෙච්චර දුර ඉඳන් එන්න එපා කිව්වොත් එයා ඒක අහන්නේ නැහැ. මොකද ඒ දිගයට මේක එයා වැඩනවා. එතකොට දවසක් මං දැක මහා දරානිපාත වර්ෂාව දවල් 12 ඉතින් ඉඳන් වහිනවා. එදා අද වශයෙන් ඒ ගමේ ඉන්න කෙනාවත් ආවේ නැහැ. එන්න බැහැ ඒ තරම් වැස්ස. නමුත් මෙන්න මහ රෑ වෙලා හතට විතර නෝනා දොරට ගහනකොට අර මහ වැස්සේ මේ මහත්ය ගිලම්පස එකක් අරන් එනවා. ඇවිල්ලා කියන කාර් එක කැඩුන කාර් එකේ එන්න බෑ මම ත්‍රිවිලයක් අරගෙන ආවි කියලා. ඒතර දැන් බලන්න මේසා අර වඩපු දේ එයා දිගින් දිගටම වැඩුවා. ඒතර මෙහෙම කාලයක් දකින්න නැතුව ඉඳලා එක දවසක් මට මුණ ගැහුණා. මුණ ගැහුණාම එයා කෙට්ටු වෙලා හිටියේ මං ඇහුව මහත්ය අසනීපයක්ද කියලා. ඔව් ස්වාමීන් වහන්සේ මට ඩෙන්ගු හැදුනා කිව්වා. මාව මරණාසන්න වුණා කිව්වා. මරණසන්න වෙද්දි මම මැරෙනවා කියලා හිතන වෙලාවේ මට මුකුත් මතක් වුණේ නෑ. මට මතක් වුණේ අර පූජා කරපු ගිලන්පස්සේ කිව්වා. ඇයි එක දිගටම වැඩුවනේ නෝන? තේන්නා? එක දිගටම වැඩුවා. නැතුව මාසයකට එක දවසක් ගිලන්පස්සේ එකක් පූජා කළා නම් කවදාකවත් ඒක මතකෙට එන්නේ නැති වෙන්න තිබ්බා. ඒ නිසා කොයි දෙයක් නැවත 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 වඩන්න. යහපත් දේ නැවත 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 වඩද්දී නෝනා යහපතට අදාළව හිත වැඩිලා යනවා. බුදුරජාණන් වහන්සේ කියන ධර්මයෝ ධර්මයන් වඩත් කියන. එකෙන ධර්මයේ නිරේතුරුවම තව ධර්මයක් මතු කරලා දෙනවා. අධර්මියෝ අධර්මයන් වඩක් කියනවා. කියන්නේ අධර්මයේ නිරේතුරුවම අධර්මයක් මතු කරලා දෙනවා. තේන්නා? ඒ නිසා නිරේතුරුවම අපේ හිත වඩන්නේ කොයි පැත්තටද? ඊට අදාළව වැඩිලා යනවා. දවසක් එක අම්මා කෙනෙක් මගේ ළඟට ඇවිල්ලා කිව්වා තමන්ගේ දියණිය එක්කගෙන ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මේ මගේ දියණිය අවුරුදු 20ක් විතර ඇති. මේ දියණියට ධම්මචක්කපවත්තන සූත්‍රය අහන්න නැතුව නිින්දයන්නේ නැහැ. තේන්නා? නිින්දයන් නැහැ කියනවා. හැමදාම ධම්මචක්කපවත්තන සූත්‍රය අහන්න ඕනේ. තේන්නා? එහෙම නැත්නම් කවදාකවත් නිින්ද යන්නේ? ඒක ඒ අම්මා දකින්නේ ලොකු ජයග්‍රහණයක් ඇටියට.
ලොකෝ ජයග්‍රහණයක් ඇටියට දකින්නේ. නමුත් මේ වෙලා තියෙන්නේ මොකද්ද මේක වඩලා 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 ඊට අදාළව හිත පුරුදු වෙලා. තේන්නා? ඒතර මං කිව්ව මෑණියනි මට නම් ඕක ජයග්‍රහණයක් කියලා කියන්න බෑ. ඕක ජයග්‍රහණයක් කියලා කියන්න බෑ. තේන්නා? ඔතන මානසික දුර්වලතාවයක් ඔතන තියෙන්නේ. දැන් මේ දරුවා ගෑනු දරුවෙක් මේ දරුවා යම් දවසක විවාහ වුණොත් විවාහ දාසේ මදු සමයට යන දවසෙත් කවදා හරි පිළිත්පටයක් අරගෙන උග නැත්තන් ඉඳ යන්නේ නැහැ. ඒ නිසා බලවත් අනතුරක් කරා මේ දරුවෝ බාරන් යන්නේ. ඒ නිසා කරුණා කරලා ඕක නවත්තලා දාන්න කියන. ඒ නිසා හෙට ඉඳන් බුද්ධ වන්දනාවක් කරලා කරණීය මෙත සූත්‍රයේ සත්‍යයන් එක්කලා නිින්දට යන පුරුදු වෙන්න කියන. තේන්නා? මොකද එතනින් පුරුද්දට යද්දී ඊට අදාළව ජීවිතේ වැඩිලා යනවා. එහෙම නැත්තම් දැන් අර තැන මම ඉන්නවා කියලා වඩද්දි වඩද්දි මනසින්ව නෝනා පිරිත් අහනකන් එයාට නිින්ද එන්නේ නැහැ විතර්ක සකස් කර කර ඉන්නවා. ඒ වගේ නිරේතුරුවම සමහර පින්වතුන්ලා ඉන්නවා මට අමනුෂ්‍ය දෝෂ තියෙනවා මට ඒ වගේ දේවල් තියෙනවා කියලා නිරේතුරුවම ඒ නිසා පීඩාවටපත් වෙනවා. තේන්නා? ඇත්ත වශයෙන්ම එයාට තියෙන අමනුෂ්‍ය දෝෂයක් නැහැ. නමුත් අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා කියලා දැනීම සකස් වෙන්නේ කුමක් නිසාද? ඊට අදාළ අකුසල විපාකයක් තියෙනවා. ඊට අදාළ අකුසල විපාකයක් තියෙනවා. කාට හරි පෙර ජීවිතේ හිංසා කරලා පීඩා කරලා ඔය යంత్ర මන්ත්‍ර ගුරුකම් වලින් එක එක්කනාට දුර්වල කරලා මෙවැනි අකුසල් විපාකයක් නිසා එයාට දැනීම සකස් වෙනවා තමා තුල ප්‍රේතෙක් ඉන්නවා තමා තුල මැරිච්ච අම්මා ඉන්නවා ගිය ජීවිතේ සැමියා ඉන්නවා කියලා මෙවැනි චිත්තයන් ඇති වෙන දැනීම. දැනීම කියන්නේ විඥානය. තේරෙනවද? ඒතොර විඥානයේ සකස් වෙන කුමක් නිසාද? සංස්කාර පත්‍ය විඥාන. අතීත සංස්කාරයන්ට අදාළව දැනීම සකස් වෙන්න පුළුවන්. ඒ නිසා නිරතුරුවම නොනා මේ කාරණය මානසික දුර්වලතාවයන් දක්වා මානසික රෝගීන් බත් දක්වා එදී යන්න පුළුවන්. ඒ නිසා ඔබ තුල විශ්වාසයක් තියෙන්න ඕන ඔබ බෞද්ධෙක් නම් තෙරුවන් කෙරේ සද්ධාව තුල සීලය තුල මෛත්‍රිය තුල ශක්තිමත් නම් තමා තුලට අමනුෂ්‍යයෙකුට පැමිණෙන්න බැහැ කියන කාරණේ. ඒ වගේම අතීතයේ බලවත් අකුසල් විපාකයට එනවා නම් ඒ විපාක මෛත්‍රිය තුල අපි යම් ප්‍රමාණයකට දුර්වල කරගන්න සතර එද්දිපාද තුල යම් ප්‍රමාණයකට දුර්වල කරගන්න පුළුවන් විශ්වාසයක් තියෙන්න ඕන. ඒ විශ්වාසයේ තුල අපි නිරයතුරුම අධර්මයේ බැහැර කරලා ධර්මයේ වඩන තැනට ගන්න වෙනවා. ධර්මයේ වඩලා ඒ ධර්මයේ ඔස්සේ හිත වඩාගෙන වඩාගෙන යද්දී නෝනා අර තියෙනා වූ මානසික දුර්වලතාවයන් දුර්වල වෙන්න පුළුවන්. ඒ නිසා නිරයතම උතන කරන්න තියෙන වෙන දෙයක් නෙමේ එවැනි අමනුෂ්‍ය පීඩාවන් තියෙනවායි කියලා සකස් වෙනවා නම් යම් හිත නෝනා යා දක්ෂ වෙන්න ඕනේ මේ මගේ අකුසල් විපාකයක් නිසායි සකස් වෙන්නේ කියන තැන අකුසලයේ කුසලයෙන් යටපත් කරන්න. ඒතොර ඒ කුසලයෙන් යටපත් කරද්දී මුලින්ම යා කායික පිරිසිදු භාවයේ වගේම ධර්මයේ තුලින් ඇති කරගන්නා වූ මානසික පිරිසිදු භාවයේ නෝනා ලොකු ශක්තියක් බවට පත් වෙනවා. එහෙම නැතුව යා වඩනවා නම් නෑ මට මෙවිනි අනතුරක් තියෙනවා මෙවිනි අමනුෂ්‍ය පීඩා කරනවා යා පෙර ජීවිතේ මගේ සාම්පුරුෂ ආදී වශයෙන් ඒ හිතන සෑම සිතුවිල්ලක්ම දැනීමක්ම සංස්කාරපත්‍ය විඥාන. අතීතයේ අකුසල් සංස්කාරයන්ට අදාළව සකස් වෙන්නා වූ දැනීම. නමුත් ඒව ඇත තත්වයක් නැහැ. ඇත්ත තත්වයක් තියෙනවා හේතුවක් තියෙනවා පෙර ජීවිතේ. නමුත් ඒ හේතුව නොවන අපි බලෙන් තමයි ජීවිතේට ඇති කරගෙන ඉන්නේ. ඒ නිසා එක නොවන කෙනෙක් කිව්වා මම අපේ ගෙදර ඉද්දී බුද්ධ වන්දනාව කළාට පස්සේ මට නිරේතුරම ප්‍රේතයෝ පේනවා කියලා. ඉතින් මං නිරේතුරව බියෙන් ඉන්නේ බියෙන් ඉන්නවා හිතනකොට තව තව මෙවැනි දේවල් පේනවා කිව්වම් මං කිව්වා ඔබට ප්‍රේත රූපයක් දකින්නවා නම් ඔබේ ප්‍රේතිය දිව්‍යාංගනාවක් කරලා දකින්න. දිව්‍යාංගනාවක් කරලා දකින්න. ඔබ එක්කෝ ඒ සිත අයින් කරගන්න මට ප්‍රේතයෝ දැක්කායි කියන සිත අයින් කරලා මේ මොහොතේ ඉඳන් ශක්තිමත් වෙ ඉන්නේ ඔබට ඒක අයින් කරගන්න බැරි නම් ඔබේ ප්‍රේතිය තුලින් සෑම වෙලාවකම දිව්‍යාංගනාවක් දකින්න. ඒ දැක්කත් දකින්න දිව්‍යාංගනාවක් නෙමෙයිද? ඒතොර ඒ ප්‍රේතිය තුලින් දිව්‍යාංගනාවක් දකින්න දැක්කට පස්සේ ඔබ එක අනතුරකින් මිදිලා යහපත් වූ අනතුරකට යාවි. මෙතන ප්‍රේතයා ප්‍රේතිය කියන තැන අයහපත් අනතුරක් නෙමෙයිද? නමුත් දිව්‍යාංගනාවක් දකින්නවා කියන එකත් අනතුරෙන් මිදෙන දිශාවට ගන්න තියෙන එක පියවරක්. තේන්නා? දේසම් මම එතුමියට කිව්වේ ඔබට අමනුෂ්‍යයෙක් මතක් වෙන වෙලාවට ප්‍රේතෙක් ප්‍රේතියෙක් මතක් වෙන වෙලාවට ඒ හිත යටපත් කරගෙන ඒ තුලින් ඔබ දිව්‍යාංගනාවක් දකින්න කියලා. ඒ නිසා නිරේතුරුවම ඔබට හිතක් සකස් වෙනවා නම් මගේ පෙර ජීවිතේ සැමියා මට විවාහ ජීවිතේ බාධා කරන්න මේ විදිය කරනවා කියලා ඒ හිත ඔබට අයිති නැහැ. ඒක අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය. ඒ නිසා ඔබ දක්ෂණං මොහොතක් ඒ අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකින්න අනවාරෙම රැකෙන්නා වූ විදර්ශනා කුසලය මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම කුසලය බවට පත් වෙනවා. ඒ ශ්‍රේෂ්ඨම කුසලය විසින් ඔබේ ජීවිතයට බලපාන යම් අතීත අකුසල් සංස්කාරයන් තියෙනවා නම් ඒ අතීත අකුසල් සංස්කාර තුනී කරලා දමාගන්න. එහෙම නැතුව ඔබ නිරේතුරුවම තව තවත් මේ අමනුෂ්‍ය පීඩාවන් වඩමින් ඉස්සරහට යද්දී ඔබ තුමල පංච නීවරණමයි වැඩෙන්නේ. පංච නීවරණ වැඩිම තුල තව තව ඔබ දුර්වලභාවයට සමාට ඔබ මානසික රෝගී බවට පත් කරන්නත් පුළුවන්. ඒ නිසා නිරේතුරුව සිටීර්ණ කරන්න ඔබෙනි ප්‍රශ්න හුඟක් වෙලාවට සකස් වෙන්නේ
පෙර ජීවිතයේ අකුසල් විපාකයන්ට අදාළව එනිසා එවැනි අකුසල් විපාකයන් සකස් වෙනකොට මුලින්ම ඔබ සුවපත් වේවා කියලා චිත්තය ඇති කරගන්න. මේ සුවපත් වේවා කියන වචනය නෝනා මේ ලෝකයේ තියෙන ශක්තිමත්ම පින් සිත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්කම් වලින් අග්‍රම වූ පින්කම මෛත්‍රිය කියනවා. මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ ආනිසංස තියෙන පින්කමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මොකද මෙත්සිත වඩන මොහොතක් පාසා සියලු සත්වයෝ සුවපත් වේවා කියනකොට ආනිසංස 11ක් අපේ ජීවිතයට එකතු වෙනවා. ආනිසංස 11ක්. ඒ කියන්නේ අපිට කාගෙන් හෝ මිනිස්සුෙක්ගෙන් හෝ අමනුෂ්‍යෙක්ගෙන් හෝ අභියෝගයක් එනවනම් ඒ අභියෝගයට මූණ දෙන්න තියෙන ශක්තිමත්ම ආයුධය තමයි මෛත්‍රිය කියන කාරණය. එයා අභියෝග කරද්දී අපිට ලෝභ දේශ මොහයන්ගෙන් අභියෝග කරද්දී අපි සුවපත් වේවා කියන චිත්තය ඇති කරගනින්න ඕන නම් අපි ඒ අභියෝගයට මූණ දෙන්නේ නෝන මෙතන ආනිසංස 11ක් අතේ තියාගෙන මේ ධර්මයේ ශ්‍රේෂ්ඨම කුසලයේ අතේ තියාගෙන අපි මේ අභියෝගයට මුහුණ දෙන්නේ. ඒතර මේසා කුසලයෙන් අපි ශක්තිමත් වෙද්දී අභියෝගය එල්ල කරන කෙනා අනිවාර්යයෙන්ම දුර්වලභාවයට පත් වෙනවා. තේන්න මොකද මෙතන කුසල් ශක්තිය වැඩි. එහෙම නැත්නම් කෙනෙක් අභියෝග කරද්දී අපිත් එයාට අභියෝග කරන්න යද්දී අපිත් කුසල් ශක්තියෙන් හීන වෙනවා. ඒ හේතුව නිසා මේ අභියෝගය නිසා ගැටිලා තව තව අභියෝගයන් බවට පත් කරගන්න. එනිසා මේ මනුස්ස සමාජයේදී හෝ වේවා අපිට යම් අභියෝගයක් ප්‍රශ්නයක් ගැටලුවක් පීඩාවක් බාහිර සමාජයෙන් එනවා නම් ඒ පීඩාව මූණ දෙන්න විසඳ ගන්න ජයග්‍රහණය කරන්න තියෙන ලොකුම ආයුධය තමයි නෝනා මෛත්‍රිය කියන්නේ.